ඇත්ත මේ වගේ දුෂ්කර ගම්මානයකට පැමිණ මේ වගේ සායන පවත්වලා ඒගොල්ලන්ට සේවයක් කරන්න ලැබීම මටත් ගොඩක් සතුටුයි. අපේ ගරු මන්ත්‍රීතුමිය යසෝදා ගුණතිලක මහත්මිය මේ කරන සේවාව ඇත්තටම මේ ගමට ගොඩක් වටිනවා. මේව ඇත්තටම රජෙන් කරන්න ඕන වැඩ. නමුත් මේ වගේ ආයතන එකතු කරගෙන ඇවිල්ලා මේ ප්‍රදේශයේ ඉන්න අහිංසක මේ ගොටුකොළ වවන, කිරි කපන, උලි වැඩ කරන ජනතාවක් වැඩි දෙනෙක් ඉන්නේ. ඒ වගේ ජනතාවට අද මේ පොලිමේ ජනතාව ඇවිල්ලා තියෙනවා මේ සේවාව ලබා ගන්න. අපි කතා කරනකොට මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ තියෙන දුෂ්කරම ගම්මානය තමයි මහදුරු පිටිය කියලා කියන්නේ. මේ දෙවන වරට කරන වෛද්‍ය සායනය ඒ ප්‍රොජෙක්ට්ස් අබ්‍රෝඩ් ආයතනය තමයි අපිට අනුග්‍රහය දක්වන්නේ, පූර්ණ අනුග්‍රහය. වෛද්‍ය සායනයට විශේෂයෙන්ම V4U ප්‍රජා සත්කාරය සම්බන්ධ වෙනවා. V4U සංවිධානයේ තරුණ සංවිධානයක්, ඒ තරුණ සංවිධානයේ පූර්ණ කැපවීම, පූර්ණ ආශිර්වාදය සහ පූර්ණ සංවිධාන ශක්තිය අපිට ලබා දෙනවා. Today we did blood pressure, blood sugar and BMI for the village Maharupidiya. And it was really nice to see all the families and children and help them get medical care. මේ වගේ සායනම් පැවැත්වීමෙන් ඒ පුද්ගලයන් උනන්දු කරලා තමුන්ගේ රෝගය පිළිබඳ කිසියම් හැඟීමක් ඒගොල්ලන් ලබා දෙන්න පුළුවන්. දැන් මෙහෙන් කිසියම් ප්‍රතිකාරයක් ගන්නවා නම් සාමාන්‍ය ආකාරي රෝගයකට එක්ක හොරණට යන්න ඕනේ, එහෙම නැත්නම් නාගොඩ ඕවල්ට යන්න ඕනේ. මේ පහසුකමක් මේ වගේ ස්ථානයක ලබා දීම ඇත්තට මේ ප්‍රදේශවාසීන්ට කරන විශාල සේවයක්. අප ගම්මානය මේ කල්ප දිස්ත්‍රික්කයේ අතහැර දමා තියෙන ගම්මානයක් වශයෙන් තමයි ගොඩතුරට නම් කරන්නේ. ඉතාම දුෂ්කර, ඉතාම දුප්පත් ජනතාවක් ඉන්න ප්‍රදේශයක්. කිලෝමීටර් 5ක් අය පයින් ගිහ තමයි බෙහෙත් ටිකක් ගන්න යන්න තියෙන්නේ. අද ගමට ඇවිල්ලා රුධිර පරීක්ෂණය කරලා ප්‍රෙෂර් බලලා සර්වාංග රෝග පිළිබඳව සායනයක් කරන්නේ ලොකු සතුටකට පත් වුණා ප්‍රදේශවාසීන්. ලේසියෙන් ගියක් හොයාගන්නත් බැරි තරම් ගෙවල් දුරින් දුරින් තියෙන මේ වගේ පිටිසර ප්‍රදේශයක් තියෙනවද කියලා ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේ කළුතර දිස්ත්‍රික්කය ඇතුලේ. ඉතින් ඒ වගේ තැනකට ඇවිල්ලා මේ අපි මේ පිරිස එකතු කරගෙන ගොඩ දෙනෙක් ආවද අපි මේ වෛද්‍යාධාර ලබා ගන්න. එතකොට ඒ ආපු සියලු දෙනාටත්, මේ වැඩේ සංවිධානය කරන උදව් වෙච්ච හැම දෙනාටත්, අපිට හැම විදිහකටම උදව් කරපු සියලු දෙනාටම මම මේ වෙලාවේදී VPU සංවිධානය වෙනුවෙන් ස්තුති කරනවා.